ඇමතුමා අද සාමාන්‍ය දැන් අද දිනේ මේ පාර්ලිමේන්තුවේ වත්මන් අගමැතිවරයාට විරුද්ධව මේ හැමදිනම මේ වගේ දෙයක් කරේ අවුරුදු 30ක යුද්ධයක් ඉවර කරපු නායකයෙකුට තමයි මේ තානාපතිවරු ගෙන්නලා මේ සියලු දේවල් ඉස්සරහා මේ වගේ එක්සත් ජාතික පක්ෂය හැසුරුනේ. මේ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මේ අවුරුදු 30ක යුද්ධ ඉවර කරපු නායකයාට මේ වගේ පාර්ලිමේන්තුවේ මේ අය හැසිරීම ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මේ රටේ පලාත්පාලන ඡන්දේදී මේ රටේ ජනතාව ඉන්නේ කා එක්කද කියලා රටේ ජනතාව කියන්නේ. ඒ 144ක් ජනතාව ඇස් වහගෙන ගිහිල්ලා පලාත්පාලන අපේක්ෂකයන්ට ඡන්දේ දුන්නේ කාටවත් නෙවෙයි, වත්මන් නගරයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඒ වගේම තුමුණට මේ රටේ සියලු දෙනාගේ විශ්වාසය ආදරයෙන් නන්න බව එකක් කරව දැක්වුවා වගේම මේ රටේ ඉස්සෙසත් කරපු යුද්ධය අවසන් කරපු සා මේ රටේ වේගවත් සංවර්ධනය කරපු වේගවත් ලෝක අර්බුද තුනක් කියපි නොකඩවා රට සංවර්ධනය කරපු නායකයා තමයි අගමැති මහින්ද රාජපක්ෂ. ඉතින් ඔය ඒ වගේ ඔය පොඩි කාරණා පාර්ලිමේන්තුවේ මට නිකන් දැනෙන්නේවත් දැනෙනව ඒවවත් නෙවෙයි. ඒ නිසා මේ එතුමා ඉදිරියට අගමැති එතුමාගේ අමාත්‍ය මණ්ඩලය අපි ඉන්නවා. ඉතින් බහුතරයක් නැති ප්‍රශ්නයක් තියෙනවා නේද ඔබතුමාල කොහොමද පාර්ලිමේන්තුවේ මුණ දෙන්නේ? බහුතරයේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට අද නෑ. හැබැයි විශ්වාස බන් යෝජනාවක් නියමිත විදිහට පාර දීලා ඒක ඕඩර් පේපර් එකට දාලා ඒ ඕඩර් පේපර් එකෙන් මේ 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 ඒකට දිනයක් නියම කරලා ඒ විවාදේ තියෙනවා නම් ඒකට අපිට වෙනවා. හිට බහුතරයේ ඔබතුමාල පෙන්වනවද පාර්ලිමේන්තුවේ? නෑ අපිට පෙන්වන්න උනාවන්නේ. ඒකට බහුතරයේ පෙන්වන්න කිව්වොත් කතානායක ඔබතුමාල පෙන්වන්න හැකියාව තියෙනවද? කතානායකට කියන්නයි කියන්නේ නෑ. මම කතානායක කවුද එහෙම කියන්නේ? මේ වෙනකොට විශ්වාස බන් යෝජනාව බාර දීලා තියෙනවනේ. නෑ ඒ විශ්වාස බන් යෝජනාව බාර දීපු විදිහක් වැරදි. ඒක විශ්වාස බන්ගේකුත් නෙවෙයි, ඒක න්‍යාය පත්‍රයෙන් ආපේකුත් නෙවෙයි. පාර්ලිමේන්තුවේ තවම පාර්ලිමේන්තු කටයුතු මෙහෙවන්න අවශ්‍ය මූලික දේ පාර්ලිමේන්තු බිස්නස් කමිටියකව පත් කළා නෑ. ඔබතුමා හැබැයි කලින් නම් කිව්වේ අපිට ඉන්නවා 122කටත් වඩා කියලා. දැන් ඔබතුමාට ඉන්නවද ඒක? තමයි අපිට ඕන වෙලාවට කන්ට්‍රෝල්. අද මේ කරේ වෙන කාරණයක්. මේ අදත් මේ සියල්ල දඟලලා ඒ කට්ටියට පාර්ලිමේන්තුව යටතේ 106කට වඩා හිටියේ නැහැ. ඒ TNA එකයි AVP එකයි සේරම එක කියලා. ඔබතුමාලගේ කට්ටියක් ගියා නේ වැඩේට. නෑ ඔබතුමාලගේ ඇමතිකම් ගාරපු කට්ටියත් එළියට ගියා. ඒ අය කොහොමද කොහෙන්වත් කිසිම විදියකට ඊළඟ පාර්ලිමේන්තුවට එන්න බැරි පිළිසක් දෙයක අපිට කිසි ගාණක් නෑ අපි දැනගෙන ඉන්නේ. ඒ අයම මේ කාලයකට පෞසිත් ගියානේ. ඒකනේ. නෑ ඔ පෞසිත් බොහොම කලින් ඉඳලාම එක්සත් ජාතික පක්ෂ සාකච්ඡා කරලා තිබ්බ බව තේරෙනවා. අපි දැනගෙන ඉන්නවා. මක්කම ගිහින් ආපු අයත් ඉතින් අවසානට ආශිර්වාද කරේ එතුමලාටම. එහෙම එතුමලාටම ආශිර්වාද කරා කියලා කියන්න බෑ. ඒ අය වෘත්ත විවිධ මත තියෙනවා. අද දැන් TM එකේ 6 දෙනෙක් ආවේ නේ. ඉනිසෙ උඹට පේනවා. අද මුස්ලිම් කොංග්‍රස් එකේ රිචඩ් බදුද්දීන්ගේ අද 6 දෙනෙක් ආවේ නේ. ඉතින් ඒවා ගැටලු. ඉතින් ඒ නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. මේ අගමැතිතුමයි මේ ආණ්ඩුවයි ඉස්සරහට යනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ අධිකරණයේ මේ නඩුව මේ අහන්න තීන්දුව කරා. ඒක හරි සාධාරණ දෙයක්. මොකද පක්ෂ නවයක් මේ මැතිවරණ කොමිසම් සභාවේ සමාජිකයි. තව ස්වාධීන සංවිධානයක් ඉදිරිපත් කරපු පෙස්සන් නිකම්ම විභාග නොකර විසි කරන්නේ නැති අහන්න තීන්දුව කරා. දැන් ඇහිම සඳහා කොහොමද මේ මොකක් කරන්නේ නැතුව ඔහම ඉන්න කියලා නියෝගයක් දුන්නා. ඉතින් ඒක ඉතාම යුක්තිසහක දෙකක්. අපි හිතනවා අධිකරණයේදී අපිට නිවැරදි තීන්දුවක් එන්න.